ශ්‍රීලංකාවේ දැනට සිටින ජේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස් 2008 දී තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ දැනට අවුරුදු 15ක් විතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරඟ 400කට වැඩි ක්‍රීඩා කර ඇති ලකුණු 14000කට වැඩි ලබාගෙන ඇති ශතක 18ක් ලබාගෙන ඇති අර්ධ ශතක 85ක් ලබාගෙන ඇති කඩලු 200කට කිට්ටුව ලබාගෙන ඇති විශේෂ තුන්ිරියව් ක්‍රීඩකයෙක් වගේම මෑත කාලයේ බිහිවෙච්ච ලංකාවේ හොඳම තුන්ිරියව් ක්‍රීඩකයා විදිහට අපට නම් කරන්නට පුළුවන් ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් 36 හැවිරිදී ඇන්ජලෝ මැතිව්ස් මෙවර බිලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් තමගේ දායකත්වය ලබා දෙනවා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට. හැබැයි ඔහු ක්‍රීඩා කරන්නේ යෝන් නායකයෙක් යටතේ තවත් යෝන් තුන්ිරියව් ක්‍රීඩකයෙක් යටතේ. ඉතින් මේ තමයි අපේ පරණ ක්‍රිකට් ක්‍රීඩාව නැතනම් ඔය අපේ ප්‍රවීණියෝ ඉස්සර ප්‍රවීණියෝ 96 සිට පැවතෙන ක්‍රිකට් සංස්කෘතිය කියනවා අයියා මල්ලි ක්‍රිකට් ක්‍රීඩාව කියලා එකක් කිසිම ભેදයක් නැහැ මල්ලිලා නායකයෝ වුණොත් අයියලා කියන දේ අහලා අයියලා එකතු වෙලා මල්ලිලත් ඇදගෙන ඉස්සරහට යන ක්‍රිකට් ක්‍රීඩාවක් තිබ්බේ ඉතින් අයියලා නායකයෝ වුණොත් මල්ලිලාවත් ඇදගෙන අයියලා ටික එකතු වෙලා මල්ලිලා ඇදගෙන යන ක්‍රිකට් ක්‍රීඩාවක් තමයි ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් තිබුණේ හැබැයි ඉතින් මොකද 2015 න් පස්සේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙලා තියෙනවා කියන එක ඉතින් රහසක් නෙමෙයි කොහොම වුණත් මේ ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු ඇවිම සම්බන්ධයෙන් විශේෂ විමසීමක් මේ LPL තරඟාවලියේදී සිදුවනවා ඉතින් අපි දන්නවා මේ අවසාන තරඟ කිහිපය ගත්තාම ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් හොඳින් පන්දු ඇව්වා විශේෂම ගත්තාම පළවෙනි තරඟ දෙකේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු ඇව්වේ නැහැ හැබැයි අවසාන තරඟ 6ේදී වගේ ගත්තාම ඔහු දිගටම පන්දු යවුවා. දිගටම පන්දු යවුවා විතරක් නෙමෙයි අතිශය සාර්ථකයි පන්දු යවීම. ඔහු කඩලු 7ක් දවාගෙන තිබෙනවා අවසාන තරඟ 6ේදී පන්දු යවලා මුල් පන්දු වාර කිහිපේ ඔහු යවලා කඩලු ලබාගෙන කණ්ඩායමට ලොකු ශක්තියක් ලබලා දුන්නා. ඉතින් ඒ අනුව මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අංක 2 බවට පත් වෙන්නේ නුවර කණ්ඩායම බොහෝ දුරට එම ස්ථානය ආරක්ෂා වෙයි. අවසාන තරගයේ ප්‍රතිඵලය කුමක් වුණා? ඉතින් ඒ විදිහට බලපුවම ඔහු හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙම කොළඹ එද්දී වනිදු මගෙන් ඉල්ලීමක් කළා පළවෙනි ඕවරේ දාන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුහුණු වීම් වලත් දාලා මම ලෑස්ති වෙන්නම් කියලා. කණ්ඩායමට සහනායකයාට අවශ්‍ය වුණේ ඒක. ඉදිරියේදීත් මම පන්දු යවන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුකරු සහනායකයා ඉල්ලුවොත් පන්දු යවන්න කියලා මම අනිවාර්යයෙන්ම ඒ එෆර්ට් එක net වල දාලා කණ්ඩායමට අවශ්‍ය දේ තුන් ඉරියව්වෙන්ම ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රකාශය ඔහු සිදු කරනවා. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස්. නමුත් අවසාන කාලයේදී ඔහුගේ මේ කකුලේ ආබාධය දිගින් දිගටම පැමිණීමත් සමග තමයි ඔහු පන්දු යැවීම පොඩක් නතර කරේ. ඉදිකරණය විතරක් කරේ. නමුත් ඒ ආබාධය කුමක් වුණත් අවශ්‍යතාවය අනුව පුහුණුකරුවා සහ නායකයා කවුරු වුණත් ඔවුන් ඉල්ලීමක් කරොත් කණ්ඩායමට දායකත්වයක් ලබා දෙන්න කියලා ඔහු ඔහුගේ උපරිමය ලබා දෙන්නට ඔහු සූදානම් කියන එක තමයි මේ කියන්නේ. ඉතින් අපි දන්නවා ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෝ සමුගත්තාට පස්සේ සමහර ප්‍රකාශ සිදු කරා. මහල ජයවර්ධන වැනි නායකයෝ ලසිත් මාලිංගලා වැනි පන්දු යවන්නන්ගෙන් වැඩ ගත්තේ කොහොමද කියලා. කියන්නේ ඇවිද ගන්න බැරුව පිටියේ හිටියත් කකුලේ අමාරුව තියාගෙන කොහේ හරි කොනක හිටියත් මට මේ පන්දු ඕවර ටික දාලා දෙන්න ඕනි කියන නායකයෝ ලංකාවේ හිටියා කියලා ලසිත් මාලිංග වරකදී කියලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. එතකොට ලසිත් මාලිංගලත් මොන අමාරුව තිබ්බත් ඒ වචනෙට ගරු කරලා සහ අවනත වෙලා බෑ කියලා කකුල අල්ලගෙන පළවෙනි ඕවරේ දාලා එළියට යන මට්ටමේ ක්‍රීඩකයෝ නෙමෙයි අපිට 2015 පෙර ඉඳපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපිට දකින්නට ලැබෙන්නේ. හැබැයි මේ නව ක්‍රිකට් ක්‍රීඩකයෝ පොඩි අමාරුවක් ආවත් එළියට යන ස්වභාවයකුත් පේන්න තියෙනවා. නිතර නිතර ආබාධ පේනවා. ආබාධ තිබ්බොත් ක්‍රීඩා කරන්නේ නැහැ කියලාත් පේනවා. ඉස්සර ක්‍රීඩකයන්ටත් ආබාධ තිබ්බා කියලා ඔවුන් පස්සේ කියලා තියෙනවා සමුගත්තාට පස්සේ. නමුත් ඒ ආබාධ තියාගෙන ඒ වේදනාව තියාගෙන අනිවාර්යයෙන්ම ඔවුන් තරඟ ගහලා ජයග්‍රහණය කරලා දීලා තියෙනවා. ඉතින් ලෝකෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. නමුත් මේ මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් නැත්නම් නව පරපුරේ ක්‍රීඩකයන් ওই වේදනාවත් එක්ක ක්‍රිකට් ගහනවාද කියන එක ප්‍රශ්නයක් බහුතරයක්. ඉතින් එහෙම ගහන ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් පොඩි ආබාධයක් ආවත් පොඩි වේදනාවක් ආවත් ක්‍රීඩා පිටින් ඉවත් වෙලා යනවත් අපි දැකලා තියෙනවා. ලෝක කුසලානවලත් අපි දැකලා තියෙනවා කකුල අල්ලගෙන එළියට යනවා ආයෙන්නේ නැහැ. හැබැයි පස්සේ තරඟාවලිවලදී කිසිම ඉහෙම් බහින රෝගයක් නැතුව ක්‍රීඩා කරනවත් අපි දැකලා තියෙනවා. ඉතින් මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර කට්ට කාගෙන
නායකයන්ට අවනත වෙලා කණ්ඩායමට ඕන දේ රටට ඕන දේ තමන්ට පුළුවන් වුණත් බැරි වුණත් කරන්න ඉදිරිපත් වෙන පරපුරේ අවසාන පුරුක් විදිහට තමයි අපිට දකින්නට පුළුවන් මේ ඇන්ජලෝ මැතිව්ස්ලා. ඉතින් ආබාධයක් එන්නට ඉඩ තියෙනවා මේ පන්දු යවීමෙන්. නමුත් ඒව හිතන්නේ නැතුව අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරලා දීලා කඩුලුත් ලබාගෙන කණ්ඩායමට අවශ්‍ය දේ ඔවුන් කරනවා කියන එක තමයි මේෙන් පෙනියන්නේ. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් වැනි ප්‍රවීණයන් නැතනම් ශ්‍රී ලංකාවේ දැන් සිටින ජ්‍යෙෂ්ඨයන් නැතනම් 2015ට පෙර සංස්කෘතික ක්‍රීඩකයන් ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනි. මොකද වයස අපට ආපස්සට හරවන්නට බෑ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් එවැනි දැවැන්තයනුත් ඉවත් වුණාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර ශක්තිය කැපවීම නැතනම් ඕන දෙයකට මුහුණ දෙන්නට පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෝ අපිට ඉතිරි වෙයිද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ. අපි අනාගතේ බලමු. ඉන්න ක්‍රීඩකයන් මෙවැනි ප්‍රවීණයන්ගෙන් ඉගෙනගෙන ශක්තිමත් ක්‍රීඩකයෝ බවට පත් වෙනවා නම් තරුණයෝ අදිෂ්ඨානශීලී ක්‍රීඩකයෝ බවට පත් වෙනවා නම් ඒක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කියලා අපිට එක අතකින් විග්‍රහ කරගන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.